අද වෙනකොට උපකාරක පන්ති පවත්වන ගුරුවරුන් ලක්ෂ 5ක් වගේ ප්‍රමාණයක් ඉන්නවා. ඔවුන්වලින් ඔවුන්ගෙන් යැපෙන අය ලක්ෂ 15ක් වගේ ප්‍රමාණයක් ඉන්නවා. ඒතර මේ අවුරුදු දෙක කාලය තුලදී මේ කොවිඩ් තත්ත්වයත් එක්ක ඔවුන්ට උපකාරක පන්ති පැවැත්වීම නවත්තලා තිබුණා මේ තිබෙන සෞඛ්‍ය හේතුන් මත. ඒතර අපි දන්නවා පෞගිය සති දෙකකට කලින් දැන් මේ සංචරණ සීමා හා අනිකුත් සෞඛ්‍ය නීති රීති අඩු වෙලා තිබෙනවා. ඒක තුල අද වෙනකොට හැම එකක්ම විවෘත වෙලා තිබෙනවා. රෙස්ටුරන්ට් වෙන්න පුළුවන්, ස්පා වෙන්න පුළුවන්, ඊළඟට මගුල් ගෙවල් වලට යන ප්‍රමාණය හැම එකක්ම අද වෙනකොට වැඩි වෙලා විවෘතභාවයට ඇවිල්ලා තිබෙනවා. ඒතකොට මේ උපකාරක පන්ති පවත්වන ගුරුරුන්ගේ විශාල ඉල්ලීමක් තිබෙනවා අඩුම ගානේ ඔවුන්ට හතරෙන් එකක්වත් පවත්වන්න ඉඩ දෙන්න කියන එක. ඒතකොට ඔවුන්ට ඒ ඉඩ දීම සඳහා තව කොයිතරම් කාලයක් ඉන්න වෙයිද ගරු ඇමතිතුමනි කියලා මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි. ගරු මන්ත්‍රීතුමනි, එතරම් කාලයක් ඉන්න වෙන්නේ නැහැ. අපි අදිරෙන් අදිර තමයි සෞඛ්‍ය බලධාරීන් විසින් දෙන උපදේශ සහ ඒ අංශයේ මගින් ගනු ලබන්නව තීන්දුවත් එක්ක තමයි අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කරන්නේ අදිරයන් යටතේ පාසල් ආරම්භ කරන්න. දැන් ප්‍රාථමිකය ආරම්භ කළා. ඊට පස්සේ අද පටන් ගත්ත 10-13 ලබන සතිය වෙනකොට බොහෝ දුරට තීන්දුව කරાવી සෞඛ්‍ය අංශත් එක්ක 6-19 දක්වා පන්ති ටික ආරම්භ කරන්න. ඒ වගේම උපකාර පන්ති වල තත්ත්වයක් රජයේ පාසල තත්ත්වයත් එම් දනිකු සාමාන්‍ය පාසල තත්ත්වයත් තරමක වෙනසක් තියෙනවා. මොකද පන්ති කාමරවල ඉන්න සංඛ්‍යාවක් තියෙනවා, පන්ති භාර ගුරුවරයෙක් ඉන්නවා, ඒකේ දෙමාපියන් ඉන්නවා, ඒ ආදි වශයෙන් වැඩපිළිලක් තියෙනවා සෞඛ්‍ය ආරක්ෂක දිවිධාන අනුගමනය කරන්න. හැබැයි බොහෝ වෙලාවට ඉහළ පන්තිවල සිසුන් සඳහා යම් ප්‍රතිශතයක් ඔබතුමා කිව්වා වගේ ප්‍රතිශතයක් 90 ආරම්භ කිරීම සඳහා අවසර දීමට බොහෝ දුරට ඉඩ තියෙනවා ඊළඟ සතිය දෙක තුලදී සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව. www.headlinenews.lk බලමු ඉදිරියෙන්.